නැ බලමු මේ මානවලින් අපි පොඩි සමීකරණයක් හරිගසගෙන බලමු. සමීකරණ හරිගසගෙන නෙමෙයි මේ බලමු ඝනත්වයේ මාන මොකද්ද කියලා. අපි සමීකරණයක් ඇසුරෙන් අරගෙන බලමු. මේක අපි දන්නවා මේක උස දිග පළල. අපි ඝනත්වය ගැන දන්නවා. ඝනත්වය අපි දන්නවා. ඝනත්වය D කියන්නේ ස්කන්ධේ බෙදීම පරිමාව. එතකොට මේකේ මොකක් හරි යම් ස්කන්ධයක් තියෙනවා. පළල W, දිග L, උස H, එතකොට ඝනත්වය ඩෙන්සිටි D කියන්නේ ස්කන්ධය M බෙදීම, දිග L, දිග L, L වාරයක්, පළල W, උස H. දැන් අපි මේකේ මාන ගන්නවා. මාන කියලා ලකුණු කරන්නේ මෙන්න මේ විදිහට. මේ කොටුව රහණක් දාලා තියෙන සමානයි කියන්නේ මේ ඇතුලේ දින පදේ මාන. ඒක තමයි ඒ කියන්නේ. එතකොට අපි බලමු M. අපි දන්නවා ස්කන්ධයේ මාන කැපිටල් M බෙදීම දිගක් L, දිගක් L, ආයි දිගක් L. ඒ කියන්නේ ස්කන්ධය මාන යට L වල ඝනය. ඒ කියන්නේ දිගේ මාන වල ඝනය. ඊළඟට මම හිතන්නේ දැන් උඹලා දන්නවා මතක ඇති ඕනි එකක්. එක යට දෙක කියලා කියන්නේ දෙකේ ඍණ එක. ඕන එකක් එක යට නම් එක ඒකේ බලය ඍණ ඍණ වලින් යන්නේ මොකද සංඛ්‍යාවල ඍණ එක. දැන් මෙතන ඇවිල්ලා තියෙන තුන يعني M L ඍණ තුන. මෙන්න මේක තමයි ඝනත්වයේ මාන වෙන්නේ. අපි ඝනත්වයේ මාන අරගත්තා මේ සමීකරණය ඇසුරෙන්. මේ සමීකරණය අපි මේ විදිහට ලියාගත්තා. ඊට පස්සේ එකෙන් මෙම ඝනත්වයේ මාන අරගත්තා.